මේ දිනවල විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒ වගේම රිෂාඩ් බද්දුදීන් මහතා ඔහුගේ සහෝදරයා නිදහස් කිරීමත් ඔහු රජයට එකතු වෙන්න යනවා කියන කාරණය වගේ විවිධ කාරණා සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙමින් යනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල. එම නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපේ ස්ථාවරය මොකක්ද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපි සිදු කළ යුතුයි. මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාවත් ගරු අග්‍රාමාත්‍යතුමාවත් එයරෙන් අප පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාවත් චමල් රාජපක්ෂ මැතිතුමාවත් මේ රාජපක්ෂවරු කිසිම කෙනෙක් මේ රිෂාඩ් බද්දුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් හෝ රිෂාඩ් බද්දුදීන් මන්ත්‍රීවරයා අප රජයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයක් හෝ කිසිදු සාකච්ඡාවක් පවත්වලත් නැහැ. එවැනි කිසිම අදහසක් ඇත්තෙත් නැති බව ඉතා පැහැදිලිව කියන්නේ. අපි විශේෂයෙන් ප්‍රකාශ කරන්න කැමති 2015ට පෙර ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රජය ඒ රජය පෙරලවන්න ඒ රජය දුර්වල කරන්න මුල්ලුණු ඇතුළෙන්ම සිටපු විවිධ දේශපාලන කණ්ඩායම් සිටියා. මං හිතන්නේ මේ වන විට එම දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට ඔවුන් සමග එක්ව කටයුතු කරන විවිධ සංවිධාන මූලිකත්වය අරගෙන තියෙනවා නැවතත් මේ රටට ආදරය කරන කවදත් මේ රට වෙනුවෙන් පෙනී සිටි මේ රට විනාශය වෙන්න ගිය හැම අවස්ථාවකම මේ රට බේරගත්ත රාජපක්ෂවරුන් එරෙහිව දුර්මත ඇති කළ ජනතාව තුළ මේ රටට එරෙහි ක්‍රියාදාමයක් ඇති කිරීමට ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ විවිධ කල්ලි කණ්ඩායම් මේ උත්සාහ දරන්නේ ජනතාවගේ සිත් තුළ වැරදි අදහසක් ගොනු කළා වැරදි අදහසක් ඇති කරන්න. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණවත් විශේෂයෙන් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාවත් මෙම කිසිම දෙයකට සම්බන්ධ නැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටින්න ඕනේ පක්ෂ වෙනුවෙන්. මේ අවස්ථාවේදී මේ විවිධ වෙනත් කල්ලි කණ්ඩායම් සිදු කරනු ලබන ප්‍රකාශවලට මුලා නොවන ලෙසත් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මේ ගෙන යන මේ ප්‍රචාරයන් ගෙන යන කල්ලි කණ්ඩායම් කවුද යන්න පිළිබඳ විමසා බලන ලෙසත් අපි ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.